තස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ. අපමාදෝ රතෝ බිකු පමාදෝ බයදස්සිවා. අබබෝ පරිහානායේ නි්බානස්සේව. සම්තික ති ධර්මානු ශාසනාවෙහි සැදැවර අනු ග්‍රහක දායකත්වය දරන්න වු තර්මාණු ශාස්සනාව පටිකතකිරීමට සම්බන්ධ වෙන්වූ සැදැහැබර පින්නතුන් ප්‍රමුmuka තර්මශ්‍රනාාවි ලාසී සැදැහැවර පින්නතුනි ධර්මදේශනාවට මත්තෙන් නඔටට පෙර විකාශනයවෙන්න වූ ධර්මදේශනා කීපයකින් කිෂම් මාකාරයක සදහම් පෙලක් සදහම් තේමාවක් මම ඔබට ඉදිරිපත් කරලා ඇති. ඒ එකකොටසක් වසෙන් තමයි මේ දේශනාවට අහන්න ලැබෙන්නේ. ඒ තවත් ඊට සමාන මාතෘකා යටතේ බලාපොත්ව වන පෙළේ පවතින්නාව කරුණු පැහැදිි කිරීමට ඔබට සවන්දි නට ලැබිලා ඇති නැත්තං ඉදිරිියදි ලැබේවි ඒ තේමාව මතක් කරනවා නම් තතාගත බුදුවරු ලෝකට පහළ වෙලා නූපන් මගක් උපදනවා කියන එකඒ පළුවන දේශනාවෙන් ඔබට අහන්ට ලැබුණ ඒක එ නූපන්මක ඔහු මක්ද කියලා එදා විවෝරණය වන නිසා අදේ ගැන පැහැදිලි කරන්න නැහැ. එවගේමහි ඔබට මතක තිබෙනවා නම් බෝසත්වරේෙක් පහළවෙන්ද්‍ර ලෝකයේ තිබුණන මං වනවද කියලා මංක කියන්න මෙතන භූමිය මත දිවෙන මාර්ගකි නි නෙවෙයි කෙනෙක් ජීවිත අනුගමනය කරන ක්‍රිය ක්‍රියාකාරකම් හේතුකට ගන සංසාරයයේ තුම් පැත්තකට සැකසට මාර්ග. අන්නේ මාර්ග තිබුණ මාර්ග වසයනුත් එන් විදීමට අනුගමනය කළ යුතු මාර්ගය තතාකතයන් වහන්සේ එලි කළ උපන් මඟ උපදවාදීම වසයනුත් පැහැදිලි කලාබට මත කඇති. ඒ අටතේ සේවස් හතක් අටක් තිස්සේ හරියටම මට කියන්න බැැ සවස් කියයක්ද කියලා ආසර වසයෙන් සාක්ෂයක් විතරක් කියන්න බළුවන් ඇගල දිස්වක්කේ වට් ාරම මුල් කොටගෙන වට ආරාම ගොඩක්ති වන කියන නර්ථීෙන් වට් ාරම කියලා කියන්නේ රහන් වහන්සේ නක් හිටියයයි කියලා තිනෙන අවසන් කියනව වචන වලේදේ මහරහතන් වහන්සේ කියන වචන වට්ටහරමට වගේ ලංකාය බොහෝතැන් වලට සම්බන්ධයි මට වැඩගත් වෙන්නේ ඒකනෙවෙයි එහි සඳහන් ඊළඟ කළ කතාව ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ අවසන් හරහතන් වහසේෙ ඇත්තද නැත්තද මඟ දන්නේ නැහැ නව අවසන් කියනෙ එකේ තියෙන අර්ථය බුලන් වහන් සේලිකළ මග වැසේගියා කියන එක. අන්නේ වැස්සුේ ඇැයි කියන කකාර ම මුල් ද දේශනාවදට පහැලි කර ඇති. ඒ වැසුනේඒ තේරුම් ගන්නට තරම් ප්‍රමාණවත් ඥානවන්ට පිරිසක් නොසිටිනි සානොවෙයි. ධර්මය අර්ථය පිීත ව බැවින්්ික්ක විකෘති වූ බැවින්. තටහකතුරු හෙි කලාව ධර්මය අර්ථය විපරීතවය විකෘතුීම ඉන් පසු උපදින මිනිසාට සිදුවෙන බලවත් අසාධහරණයක්. වදන්වැල් තිබුණට අරුත්තිබනට සරල නම්. අනුගමීප තිබදාවට යන්න බ අනුගමනය කලාට ප්‍රති පර ලබෙන්නේ නැහැ. මෙන්න මේ අසාධහරණයට පත්වනා අපි සියල්ල කියන එක මට තේරෙනෝ. මා පමණක්වේ මගේ මවපියන් පමණක්වේ මුතු මිත්තන් පවණක් නවේ සසිවස් ගනාවක් තිස්සේ. තෙරවාදී බුදුසමය රතිබෙන රටක ජන්මලාබේ ලැබූ දරුවන් වසයෙන්. ඔවුන්ට නූපන් මග ප්‍රයෝජනට ගන්න බැරුව. අ ඉටරතිබුණාව වූ මංතුනක් පොස්සේ සසර ඇවිදින්ටයන්නට බව ගාමි වඩ සිදුවනා බව නිරෝධ ගාමිත්ය දේ සනා කළ තතාකතයන් වහන්සේ සසුන තුළ කෙනකුට බවගාමි වඩ වෙනවා නම් කොහම දෙක තතාකත ධර්මය වෙන්න කියලා මගේ හිතමකින් අහනෝ බොහෝ දෙනාට තේරවු නැති වුණාට අන්න ඉනිසා තමයි අප එදයින් පසු සිදුනාව මේ මෙතෙක්කාපු ගමන් මගේදී බුදුසමේ ගැඹුරු බැන්නේ මසිෙන් පැවතින්නාව සියලුම වචන ඕකමකට ගන්න නැතුව එකක් එකක් පාසා අරගෙන අර්ථය නොගැම්ඹර වූ හැටි සහ යළිත් කතාවක් අපි ගැඹුරට බලන්ද ඕනාකාරය පැහැදිලි කිරීමට මේ ධර්මදේශනා පෙළ මම සකස් කළේ ද නද මේ මාතෘකාවට තියන එක දෙයක් එක වචනයක් විටරයි වනස්ස යමුව අපි මේක තියෙන අර්ථය ගත්තම ඒක වෙන්න ඕන නම් කියන සිදුවීම වෙන්න ඕන නම් ඒ අදාළ සැබේ අරුත අරගන ඒ අනුව ජීවත්තන කෙනෙක් වෙන්න වෙනවා න සැල්ලහ දහම් පසල් ුවෝ පිරවෙෙන්ෙන අධ්‍යාපනය ල බොය වසෙන්ඒවට අදාළ ගුරුවරුන්ගේ ගෙනගත්ත අරුත් විවරණයන් වසෙන් ඒ අපි දැන ගත්තා අරුත්තලින් මේ කෙරෙන්නේ නෑ අනේ තමයිත එරුගන්න ඕන කාරණාව වචනය තිබුණාට අරුත නොගැඹුරුවීම අරු නොගැඹුරුවීමෙන් මග වැසේ යනෝ සැබැවටම තතාගතයන් වහන්සේ වැනිකෙනෙ එක අතහහාදී්‍රතාකාරී අතවාදී අතාකාරී කරනදේ කිව්ව කියනද කළා. යමක් වදාලා නම් වෙනවා කියලා එක වෙන්න ඕන. මේ ගාථාවෙන් සඳහන් වන්න කාරණය වන්න ඕනවයක්. නමුත් වසර පනක් හැටකට සීකට පෙරති විටි සමාජයේ තේමාාවනෝ ගත් කළ කිසිවෙක්කිරහීම විශ්වාසයක් නෑ. මේ කියන සිදුවීම ගෞතම සසුනු තුළ සිදුවේනවට සිද වෙනට දෙන බවට කිසි විශ්වාසයක් කාටවත්නෑ. ශ්‍රාවකය වෙනයටත් නෑ වෙනත් නම් දේශකය වෙනයටත් නෑ. එනිසා සීවසක්ට පමණ පෙරබුදු සසන තුළ සියලු වෙනක් වික්ෂණය උපාසු පාසිකා. අනාගත බුදුවරේ කමුවෙන්ට අන්ඩ පිරුම්පිරු බුදු සාසයක් බවට පත් වුණා දැනුත්තේ මතය දරුණයි හුඟක් ඉන්නවා නමුත් ඒ මතයෙන් බැහර වුණාඇත් ඉන්නවාද අනේ ඒ මේ කියන වචනට අදාළදේට ඔබට එන්නට ඔබ මොනවාද දැනගන්ඩ ඕන නැතම් මේ කියන වචනය අදාලාර්ථයේ ව්‍යාජත්්‍යයන් මොනවාද ව්‍යාජත්වයන් වැරදි අරුත් ඒ පිළිබඳව සොයාන් නිරීක්ෂණය ෙදෙන්ඩ වෙනවා තම තමන්න අප පැහැදිලි කරනවා එක ශ්‍රවණයකරීමෙන් අතහැර දමන්නේ නැතිව නැවත නැවත සයන් නිරීක්ෂණයක යදිලා බලන්න අපි මේ කියන දේ ඇත්ත නැත්ත මොකක්ද කියලා මන්ද මේ තවත් කරුණකුත් පවතිනවා අපිට අපි ප්‍රතිචාර දැක්වේ නැතිවුණාට අපි දකින්නේ ධර්මය විකෘතුනය අවුදුහත් අර සියකට පෙර කියලා ැන් අරත්තු ග්‍රහරමින් නිරදිාර්ථය මතුකරන්නට හදන අපට සමහර විට ඇගිල්ලදී කරන අපි ධර්ම විකෘතිය කරන්නේ කියලා. ඒේ පිළිබඳ අපට කිසි අමනාපයක් හෝ තර්ධනයක් හෝ බියක් හෝ මොකක්වත් නැහැ ෝකයක් හෝ. නමුත් ඒකට පිළිතුරු දෙන්න තියෙන හොඳම ක්‍රමේ තමයි වැරදි අර්ථය පෙන්නල නිවරදිධාර්ථය හැම එකක් තුලින්ම පහැදිලි කරන එක. අන්නේ සිතේ සැක්සු ඒවා තේමාව පදනම්කොට කන තමයි වාමේ ධර්මදේශනා ස හැනගනන්නනක් කිරෙවීමේ තේමාව ඇයටතේදී ඔක්කොටම මාත්‍රපා ගන්නේය. දැන අරර්ථයට යන්නහි සඳහන් වෙනවා අප්‍රමහාදයට කැමති කෙනා. එද බික්කු කිව්හම ඔබ ගන්ඩ එපා මහන වෙලා ඉන්න කෙනෙක් කියෙන අර්තයෙන්. ඔබට එහිමයි වැටහෙන්නේ සිවරුපරා ගත්ත පුද්ගලයා බික්කු කියන එක නමුත් බුදුන් වහන්සේ වදාලා අප්‍රමාද වෙනවා නම් තමයි භික්ෂ සුත්තේ කියලා ම දකින්න ස්්‍රහෝපුරුස ගිියෝ පැවිදි මන්දත් මටයකට සාක් සිතියනවා රජාන්දුබෙන් හිටපු කෙනෙක් රජෙක් මෙම ඇතෙක් පිටරහත් වනාා ඒවගේ ගියන්දුවෙන් හිටපුෙනෙක් ඔබගේ සසුනය කොට කෙනෙක් කියලා බදුන් වහන්සේ වදාලා ආදාානය කරන්න කියලා එකට ඒවයින් කියකිවනි සෝ බ්‍රහමණෝ සෝ සමනෝස බික්කු මොන ඇඳුබෙන් ඇැදග හිටියත් ඔහු ස්්‍රමණයක් බ්‍රහමණයක භික් බදුන් වහසේ වදා අප ප්‍රමාදීමකට ප්‍රවිෂ්ට වුණො. අන අපි මේ සමාජයට යෝජනා කරන්න හදන්නේ තම තමන් ඉන්න අස්ථාවරය සිටිමින් ඉදිහෝ පැවිදිශ්‍රයහෝපුරුස තමතමන්ට ආදාල මාතෘත්තය පිත්‍රතය වගකීම් කරමින් මේ අප්‍රමාධකයෙන් වචනට්‍ර අදාල භික්‍ෂුත්තය කර්තය ඇඳු මේ බලපැවකින් තොරෝ කරන්න පුුවන්. අප්‍රමාදයට රථෝහැත්තම් ප්‍රිය කරනවා නම් එතනයි භික්ෂුත්ය තියන්නේ භික්ෂුත්තටෙන් අපි අත්්‍රමාදී දැන ගන්න ඕුනෑ.ඒවගේ මේ පවතින අතවචනයක් පමාදෝ බයි දස්සිවා එඳු පමාදයට බයයි ඊළඟ වචන ලක්සණරතියනවා එහෙම නම් ඒ චරිත එඕන කෙනෙක්ු අබබ බෝ පරිහනාය එයාගේ ජීවිතය අභ්‍යන්තරයේ පිරිහෙනවා කියලක යන්න එහෙම සුදුසු නෑ මන්දත අප්‍රමාදයට ප්‍රබැවිෙන් පරිහාණට පත්වෙන්නේ නෑ ප්‍රමාදයයටට ප්‍රියවුුණුත් තමයි පරියාණට පත්වෙන්නේ. එවිත රක්න මේ නිබ්බානස්සයෝ සංතිකේ ඔහුන් ඩුකින් මිදීම සමී පෙයින්නේ හු ඟ ඔහුට නිවීම ඉතා ළඟයි. බුදුන් වහන්සේ වදාළ පරිදි ප්‍රමාදයට ප්‍රිය කරනව නම් ප්‍රමාදයේ බියදකිනව නම් එයා පිරිහෙෙනනෑ එයාට නිවීම ළඟයි කියන මේ අර්ථය අප කෙරෙහි සාධනියත්වයට පත්කරගන්නේ කොහොමද. අපගේ තේමාවවට පත්කර ගන්නේ කොහොමද. මෙවාම නිකම් පාඩන් කරගන විාගටරීලා තවරු දුහර පන්දහක් ැනකොට අතුරු දහන් වෙන තැන්ට අතාහරට තියෙන හිස්වදන් වෙන්න බෑ. මේ ගාතාව අර්ථය සමාජයට පැහැදිලි කර දෙන්නේ අනනාගත බුදුවරයා වෙන්න බෑ. ඒදාට ඒකබුණාවයි. අපේ බුදුවරයා පැහැදිලි කරදීපු වර්තයට සමීපවෙන්ට අපට හැකියාව තියෙන. දැන්න මුලට පාලික ඉගෙන ගන්න ඕන නැහැ බ ඔබ සිහල ඉගෙන ගත්ත හම ප්‍රමාදයක් ප්‍රමාධයකවීම කොටද එතනින් පටන් ගන්න. එතකොට ඇහැරුුණොත් එහෙම පමමා වෙලා වයාගන්න බැරි වුණොත් එතකොට ප්‍රමාද වනයි කියනවා. කාර්යාලිට යන්න බැරිවුණනොත් විර් ගණන් පිරි ප්‍රමාද වුුණයි කියලා කියනවා. පමමාවෙලා වැැහැපංවහි වලාවේ කියලා තව ගීපදයකුත් තියෙනවා. ඒ. නියමිත වවෙලාට වැඩ කරන්න බැරීම කියන අර්ථය අපි සිංහලින් හදාගනති වෙන්නන්නේ බුදු සමය සඳහන් පාලිය පවතින පමාදුව කියන වචනයට සිංහල අරුතක් වසයෙන්. ඒක අපට හරියන්න පුළුවන් ජීවිතය වැඩ කට යුතු කරන්න කාර්යාලයට වැඩට අන්න ඕන කල් ඇතිව. බස් අතය යන්න බස්න ඇතුම් පලට යන්න ඕනනේ එක එෙම අවශ්‍ය වෙනවා නොව. එහෙම කෙනෙක් ජීවිත කාලයම කාර්යාලයට වැඩට ගියත් බස් බස්රථටබඩෙන තැනට ගියත් අපමාද අමතබදන් සම්පූර්ණයද බලන්න. බුදුන් වහන්සේ වදා අප ප්‍රමාධය සඳහන්රන්න තවත් තැනක සිහියෙන්ටයුතු ක්‍රීමය කියර ද අප ප්‍රමාදය නිවනට මගේ කියලා ඉස්්‍රාම අනතුරු ප්‍රමාණ වී කාර්යාලයට ගියත් එකට ප්‍රංසාත්මක කලිපියයක් හම් බව ඇරු හම දුකිින්ම දෙන්නන්නේ. එනිසා මේ අර්ථයඉන නැතිව පාලයේ සඳහන් මේ පමාදෝ බය දස්ව යි පමමාදයට බයෙන්ට ඕන කියනෙකොහයා ගන්න වෙනවා අනවිට අර්ථය අපි කියල දෙ න්නම් ඔබට ඔබ තුළින් පෙරධර්ම දේශනාවදී කියවෙන්න ඇති මිනිස්සකුට මෙලවටාපු මනුස්්‍ය පුත්‍රයකුට ජීවිත අවස්සානයේදී එතින් ජීවිතය කෙලවර නැතු ජීවිත්‍ර ආසාාවක් ඇතිවෙන්නේ ඇයි ඒ ආසාවානුව මේ ජීවිත එහා පැත්තට බවගමන තිරණය වෙන්නේ කොහොමට කියලා මතක නම් පවේ පව්හේතුවේ පලේවසෙන් එක පැත්තකටත් පින් හේතුවේ පලේවසෙන් තව පැත්තකටත් ෞෙකද අන හේතුව පලවසෙන් තව පැත්තකටත් බව ගාමිවෙඩ සිදුවෙන බව ඔබ මට පෙර ධර් දේශනාව අහල ඇති නැත්තමම් මේ තේමාව යටතී කළ ධර්ම දේශනාවලත් අහන ලැබෙන්න ඇදී. අන මිනිස්සත් බවට ලබාගත්තයින් පසුව බුදුවරු දේශනා කළ ධර්මය ඇසු කරගෙන බවනි රෝධගාමී පතිපදාවක යන්නටයි මිනිස්සුන් අතරට එන්නේ සද්ධර්මය හම්මුවවෙන්නේ නො නමවුන්ට තරුම් යන්න වෙනවා බවගාමී ප්‍රතිපදාවත් එකකට වඩත් සුජරිතවාදී කෙනා බවසුගති ගාමිත්‍යය තෝරගන්නවා අනුගමී ඉපතිිපදාවවතල බෞදදුගති කාමිත්වය කෙනෙකුට හමුවන. වැඩියම් වස මහන්සි වෙන්ට ගියොත් කෙස යටටපත් කරගෙන ධර්මය දන්න නැතුව බවගාමිත්වේ වෙනත් එක්කට හම්බේ නෝ මේක අපි කතා කරන්නන්නේ කාම දුගතිගාමී කාමසුගතිගාමී සහ ්‍යාන ගාමී කියලා බඹලෝය යනස්ොරු කියෙනක්. එකකට ජීවිතයේ මනුස්්‍ය ජීවිතයක් තුළ ලබාගෙන කටන කටයුතුළ ප්‍රතිඵලයක් වසෙන් අනාගත සසරක් හමු වෙනවා නම්. එක ඔබේ නිර්නායකයන්ට අනුව පවනරකයි පින හොඳයි ්‍යාන ීට ොඳයි වෙන්න පළවෙෙන. නමුත් ත්‍රිපිටක ගත සූත්‍ර විග්‍රහ කර බැල වාම මේ තුනේම පවතින්න බව ගාමී බව බව ගාමී කියන එකේ තේරුම කයින් ඔබ බවබවය යනවා කියනකනවේ ක අයාත හැරුණනාට ඔබ ක්්‍රස් කලාව් කර්මයන්තනුව පුුණෙ හෝ පුුණ්‍ය හෝ දෙයන නාගතය සකස් වෙනවා. මෙන පුුණ්්‍ය කර්ම හෝ පුුණ්‍ය කර්ම හෝ ආනිජ්‍ය කර්මෝස්සේ අනාගතය සකස්වීම තමයි ප්‍රමාදය කියලා කියන්නේ පමාදෝ බයිදස්වා කිය නෑයි කියල බලන්නක තොර තරෙනවා ඒකත්ය විග්‍රහ කරලා පෙන්න්න වෙනවාත මාජයට. සමාජයේ මේ පිළබද වැර්දි අර්ථකතනයකින් බල් ඇතිවෙන්නේ. ඔවුන් හිතනව මිනිසත් තිිනිසුන්ට වගේම දුකින්මදැන්ට මඟ අනුගමනය කරට දෙවියන්ඩක් පුළුව ්‍රහම ඉටඩ්පුලුවන් කියලා. එක විශාල වර දක්. බුදුන් වහන්සේ මිනිසත් බව ලැබ සදහම් හමුුවීම සන සම්පත්ති වශයෙන් පෙන්වා දාලා ඇරුණ හම තවත් තැනක් මේ විශ්වය සෙන සම්පත්තිය තියෙනවා කියලා පෙන්වා දා හ එවිට අපෙන් පහලට ඉන්න තිරිසන් සහ ඔපාතික සත්ත කොට්ටාසයන්ට තමන් කරපු පාපකර්මී දුවිපාකය විදිනව ඇරුණ හම එක දුකක්දන්නෙත් නෑ ඉන්මදෙන්ට ඕනකමක් ඇත්තෙත් නැහැ. දෙවියන් පිින් ු පන්න අය බැවින් ඒ පින උුන් නිවන කිය හිතනෝ. උඩ දුක දැනෙ නැහැ. උපපොත උපන් පැන් පටන් චුත වෙන තුරුම ගණකයක් නැති නිසා දිරීමක් නැෑැ එනිසාම දවීමක් මහලුවීමක් ෑ නිසා දුක් දැනෙන් හැ පන විපක් වෙදි වා. එතන සනසම්පත්තිට අයිති නෑ එක සත්ත කොට්ාසේපතු හමතින දේ රණය තමයි ඔඔබට දැන්න්නේ අටලෝ දහමට අදාළ කාරණනා නිසා ඇතිවන කම්පාව වගේ ඒ සත්ත කොට්ටාසයන්ගේ පවතිනවා බලවන්තයා දු දුරවලයා මරාගන කන තර්ජනයඔ වනන්තරේ ඉන්නට තරට මුවන් ගුවන් ගොදුරුව කාරෙන් තවත් සත්ත කොට්ටාස ගහැම් බලන්න එකට මරණ බය නීවත්තෙන්ට වෙලා තියෙනවානේ දහැම හොටම ඒවාගේ ප්‍රේත ූතනම් ප පාතිකොට්ට අසයක් ඇත්නම් තමන් කළ පාපේටානුව එයින් ගැලවෙනතුරු වේදනාවෙන් විදින්ට වෙනවා. ඔබ භයනක සිහිනියක් පෙළිවෙන ර දුටුවත් එහි බයන් දවන තැවුණ වගේ මේ මේ ගිය තැන් පටන් එක ගෙවෙනතුරු අලුහත් අර දහක් වන්නපුළුවලනි මුගලන් මහතන් වහන්සේවැනි අයි ගුජිකුට පරවතෙන් බහින විට බඳු අජගර සට්ිකුට කියලා ප්‍රේතකොට්ටාස දැවී ඇව ඉන්නාකාරය ඉරදිියෙන් දුටවයි කියලා කියන්න පොලො ට ඉන්නවා අන ව දැල තිය ෙකට දුක් දැල පදිනවා. අන්න එහෙම ඒක තමයි පමාදෝ බයදස්වවා කෙලට ේරුම්ගන්න ඕනකමතියෙන් ඒක එකෙන් මිදෙන්න්ට කියලදට කෙනෙකුත් නෑ ඒදුකවේ දිින්ට වෙනවා. එවගේ ියන්තර ිතු ල්ලට අපහ මහිට එනවාද කියලන චිත්‍රරක න ො යිද කියන්න බෑ බ්‍රහ්මයින් අතරට කිවත් බුදු දෙන්න තුෙ පහලකු සහ හැන්ස්ුුවයක් ති වට එතන හ පත්ත හින පති සන්දිකින් ඒය දගති ගාමට එ වෙනවා එදකට එහිත් ඒ එහෙයින් සසරෙන් මිදෙන්ටතැනක් නෑ මෙන මේක විශේෂෙන් බෞද්ධීන් තේරුම් ගන්ඳවන පමාදෝ බයදස්වවාගෙනකේ තේරමකයි පමාවේ බයි දකින්න සාමාන්‍යයෙන්හර මේ මට මතකයි ඔය පැදකතය උදාහරණයක් තියනවා වනාන්තරයකට මුවක් කොටඋන කතාවක් සම්බන්ධයෙන්. එතකොටවානාන්තරේ යම් විසාාලයෙන් ඒක නමුත් හැමතැනම මුර දාලා කොහෙමවත් යන්න බෑ එක තනක් වෙතරයි තියෙන්නේ කියලා. අන්නේ එක තැනින් තමයි ඔුට ගීතේ ගලගන්න න්නම් පැලයන්නු අනිත් තැකින් යන්න බෑවගේ. මෙ සසර නැමති වනාන්තරයෙන් ිදම මේ දොරටුතින ිනිස්සු සඳහ ා විශේෂයන්තයේ රුගන්නො සමාජය සෙල්ලංකර කරන්න නැතුව සමාජ එෙමන මේය උදිවිලෝක ෙන පුලුවන්කින් උපකල්පනයක් ඉගෙන ගනත් තින උගන්නනවාඒ නිසා එක බරපතල්කමත් තේරෙන්නේ හ නමුත් මා ඔබට කියන්න කැමති අපයන්නෙත් සිම්ප්‍රමාදයක් නිසා දිවිලෝකයන්න්නෙත්ක කියහම් ප්‍රමාදයක් නිසා බබලෝ යන්නෙත් බුදුන්හන්ේ වදාල ප්‍රමාදයක් නිසා අන්න එක තේ රුන්ගන්න එමයි බුදුන් වහන්සේ ප්‍රමාදය පෙන්නන්නේ කුමක් දේ ප්‍රමාදය ටිගත් ගැමරු කාරණය. හොඳ ඔබ පිට්ටනියකට ගොගන් නැත්නම් මහමගගිහිම් සිරුවෙන් හිටගන ඉදිරිට අඩියක් තියල ඉළ ගඩමාරු කරන්න හිටකඩ ඉන්න තාක්කල් ගමනක් ඇවෙනවාද නැහැ නොත් පේවරක් තිල ඉල පිවර තිබොත් ගමනක් ආරම්භ වෙන. පිවර මාරු කරන්නේ නම් ලංකාවටාගහි එන්න පුළුවන් පයින් අන්න පුළුවනන් ලෝක වටා හි එන්නක් පුුවන් මයි පෙන්නු උපමාවතමයි ගමනක් යන්නේ ඉදිරියට පියවරත් ඇැබූත් ජීවිත අපි මේ පාගබනින් යන ගමන ඉදිරියට යන්නේ පවරත් පියෝරෙන් පියවර අන්නේ වගේ සසර ගමන යන්නේ සසර ගමන යන්න ඉදිරිට පියවරත් දැබීම නිසා මිනිසා විසින් කරන කර්මයන්ගේ සසර ගමන සඳහා පියවර ආකාරත් වතුනකින් තබනෝ ඔබට තේරෙන භාසාාවෙන්කයොත් එකක් තමා පවු රැස් කරනවා කියන එක තාත්්‍යක්තමයි පින් රැස් කරනවායි කියන එක තවත් එකක්තමයි ඉ්‍යානක සල් රැස් කරනවා කියන එක මේ අනාගත සසරක් සඳහා තබන හේතු අපි ඉන්න තේමාව සාමාජයඉන්න තේමාවක් මම ඉන්න එක නෙවෙයි දෙක් පමණයි තියෙන්ෙ පවු නරකයි පින් හොඳයි ඒ තේමාවෙන් බලන්න එපා ඒ ධර්මයි අටවනෑන් පස්සේ මිනිස්සු හදාගත්ත තේමාව කර්ම දෙකේ තේමාවෙන් බලන්න ඇතුව කර්ම හතරක තේමාවකින් බලන්න කොරදුවෙන්න බුදු සමේත් කර්ම දෙකක් නොවෙතින හතර අන්නතුට අනාගත පලයක් උප දෙන හේතු නිසා තමයි ජීවිතය චුතවෙනකොට අයාතහැරෙනකොට ආකාර තුනකින් බුදුන් වහන්සේ පිඳ විග්‍රහක දිරිපස් කරලා තියෙන්නේ පාපහේතුව සඳහා කායස බෙදෝ පරම්මරණා දුද්ගතින් උත් පද්ජති පුුණි හේතු සඳහා කායස බෙදෝ පරම්මරණ සුග්ගති උප පද්ජති ධ්‍යන හේතු සඳහා කායස බදෝ පරම්මරණා බ්‍රහම සහවිතන් උත්පද්ජති කවිස්සරත්වෝකිති නොටික මේ තුනම බුද්දෝත් පාදක සඳහම් හමනුවයි ප්‍රති ඵලයවසයෙන් සසරේ ප්‍රමාදවීමක් වසයෙන් මම දකිනවා කරමකිවේ නැතක් ඒයන්නේ සතරෙන් මිදන්නට මඟ පෙන්වන තැනක් ්‍රහමලෝක හරි දිවි ලෝක හරි තවත් කොහරි නෑ ඒවායි ඇතිබෙන්නේ තමන් කලාව වූ කර්මවිපාක පින් හෝ පව් ෙවලා එතනින් චුත වෙන්නයි පුළුවන් දොරවල් නෑහි දොර තිබෙනෙකු හෙද මනුස්ස පටිලා බෝජ සද්ධම්මස්සච දශනා මනුස්්‍ය පතිලාබේට සදහම් හම වඋ හම තමයි දොර හමුවෙන්නේ න්නේ මනුස්සපතිලාබේට සදහම් හනුවීම තමයි දොර. එමනත් නං අප්‍රමාදය. හමු නොවනොත් කෙනෙක් නර්ක කෙනෙ කෙනෙක් හොඳ කෙනෙක් කෙනෙක් උගත් කෙනෙක් කෙනෙක් දනවත් කෙනෙක් කෙනෙක් සිල්වත්ෙක් කෙනෙක් පැවිදි කෙනෙක් කෙනෙක් භාවනා කරන කෙනෙක් වෙන්න පළුවෙන්. අවාසනාවකට ඔඋුන් බාහිරවයෙන් එහම සිල්වත් කියලා හිතුවට පෘතක් ජනනං ඔුන් සල්ල සසරේ ප්‍රමාදයට අහෝ බව අහු උනබය බව ඔවුන් දන්නේ නෑ. තම තමන් මොන මාවතය ද ප්‍රමාදයට අහුවෙලා ඉන්න කනික තමන් තේරුම් ගන්න වෙනවා. අන්න හෙමයි මේක හොයාගන්න ලෙසි එටකොට ඒ ප්‍රමාදය තුළ තමයියට අබබ්බෝ පරිහානායනෙමේ බ්බෝ පරිහානාය පිරිහැයීම සිදුවෙන්නේ. අබෝ කිය ු සුයි කියන්නේ කන පිරිහෙන්්ට සුදුසුයි පිහිීම සිදුවෙනවා ප්‍රමාද වුණුත් ො මේක පෙන්නන්නේ අප්‍රමාදු රතු අප්‍රමාදයට පේනම් එයා පිරිහෙන්ලි නෑ. මේ පද දෙක අට එ නම් මට ඔබට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ඔබේ ජීවිතය තුළින් අප ප්‍රමාදය තේරුම් අරගන්න ප්‍රමාදී තේරුම් ගන්න. ප්‍රමාදේ තේරුම් ගත් හම ප්‍රමාදය දුද්ගෙනත් දෙනවා. නඟට අප ප්‍රමාද වෙන්න්න හිතෙන අයකට දුකින් විිදේනවා මේ වච්චන දෙක ඇති සම්පූර්ණ බුදු දහම තේරුන් ගන්න මේ දේශනාවල මෙන්න මේ වගේ වචන දෙකක් කරගන තමයි මේ අර වුණ වැරැද්ද පෙන්න්න මම කල්පනාකාරාණ දරම් දේශනා කහිපයක් කොස්සේ. සහරට මට ලැබීති වෙන ත්‍රපටගේ සඳහන් මාර්ගාතර ගත් කළ හතක්කටත්දහයක් තියන්න පුළුවන්. එසේ නම් ඔබ තුළ සසර හැද එක හොමද ඒක විග්‍රහ කරගන්න ජීවිතයේ මවකුසින් බිහිවී ජීවිත අවසානය මේ යන පුද්ගලය අවසයෙන් එක්කෙනයි ඉන්න කියලා බැලුවට තේරෙන්න එහම බලන්න බෑ මොක මේ පව්හරි පංහරි සිදදුුවවෙන ජවිත යෙකරයක්න වේ දැන් සිද වෙන්නේ වර්තමානම හොතේ ඇහෙන් කණෙන් නාසෙන් දුවෙන් කයි සිතින්කිෙන මේ දොරවල් පහෙන් එකකින් සිදුවවෙන්නේ මෙ පවු් සිද්ධ වෙනවා අපින් සිද්ධ වවා කියන්න එක තේරුම ගැමුරෙන්න බාදධනය කර ගන්න. මොක දෙසිද්ධ වෙනවා කියන්නේ. සිද්ධ වෙනවා කියන්න ඔබ හතට අහ් වෙනවා. සිද්ධ වෙන කියන්න ඔට අනාගත විපාගයට හේතුවක් ඉතුරු වෙනවා. අනාගත විපාකයක් සඳහා හේතුවක් ඔබේ හිත ඇතුළට ඉතුරුවීම ප්‍රමාදයෙනවීද. අ හෙමයිගෙන ගන්ඩ වෙන. සසරක් හදන්නට මොන පැත්තට හේතුවක් ඉතුරුණත් ප්‍රමාදය. එනිසා මනව දකිනවත් තාාගතයන් වහන්සේ වදාල ධර්මණය අය තුළ කර්මාවාර්ග හතරත් බෙනවා මගේ දේශනාවලක පැහැදිි කර ඇැති ම කන්නම් කන්න විපාකම් පව්කම් සහ දුක් විපාක, කුසුක්කම් සුක්කව විපාකම් පින්කම් සහ සැප විපාක, කන්න සුක්කම්, කන්න සුක්ක විපාකම්, කලු සුදු කරම සහ කල්ුදු විපාක. මෙ තුනම කර්මවිපාක. මේ තුනම ප්‍රමාදය. මාද තුනකට බද ලතිබන්නේ හැම තන ඊළඟ පදය අත්තිී නො අන්න ප්‍රමාදය තියන කැන. අකන් නම් අසුකං අකන් අසුක්ක විපාකන් කම්මක්කයා සංවත්ති. කලුත් නැතිසු දුුත් නැති එබැවින් කලු විපාකත් නැස දුවිපාකත් නැති කර්ම අනාගත විපාකයේ සේකරන්න කර්මය. මෙ සසර හදන්ට පුළුවන් එක විදිකට සසර හදන කිසි අම්ම ක්‍රමයකින් සසර නිවාවෙෙන්ද නෑ. සර හදන ක්‍රමයක් මගින් නෙවෙයි සසර ගමන නිමාවෙන්නේ පසර නිමාවෙන කර්මය කරපු හම. එම් සසර නිමාාවෙන කර්මය වර්තමානය කරන්නේ කොහොම දෙ යාප්‍රමාදයයි. සසර හදන කර්මය ඕන පෘතක් දැනයකුට ඕන ආගමිකෙකුට ඕන මනුස්සයකුට ඕනෑම ක්‍රියාවකෙන් කරන්න පුළුවන්. ඔය අනුපන්නස්ස මගගස්සව උපාදේති කියලම මොලින් පැදිලි කළ නූපන් මග උපදවාකෙන් උපදවානවා කිය එකෙත්. සේමාව ගත්තම තමයි තේරෙන්නේ. ඇති අපට මේ සර්ණමය අවස්ථාව සලකන්න පුළුවන් කොහොම කිය ලද කියන්න තියෙන්. මැනික් ගලේ පයහැපුනත් කනා හිඳලා ගනීද. මැනික් ගල තිබෙනවා කනා නිසා පේන්නේනෑ මැනිිගල් නව නැතේ ඇස් පේෙන්නතික. අනක ප්‍රතර්ජනභාව නැති අන්ද භාවයට බුදුවර වෙලි කලාවුේ සදහම් නැමති මැනිික දර්ශනය වන්නෙනෑ. අහුල ගන්න බෑ. මෙන්න මේ දර්ශනයවීම සඳහා තමයි මැත්‍රපිටක පුරා විවිධ ස්ථානවල වැදගත් කරුණ දෙකක් සමාජයට අවධරණය කරලා තියෙන්නේ. ඔබේ ඇසින් ලෝකයේ දකි ආකාරය වෙනුවට සත්පුර සහන්සේවයමගින්. තුරුසින් වෙනත් කාරය ලෝක දකි ද ගන්න නො උන්ගේ ඇසරු ලබාගන්න වෙනත් ආකාරය දකිින්ට අවශ්‍ය දැනුම ලාගන්න සද්ධර්මස්ස වනය ඉන් පසු දම්මාන දම පටිබදා යෝනිසෝ මනසි කාර කියන්නේ වෙනත් ආකාරයෙන් ලෝසේ දකින ආකාරය තමයි එනැත්නම් අප්‍රමාද වෙන ආකාරයයි. මේක තේරුම් ගන්න පොතපත කියවා තිබේ නම් සූත්‍රදේශනාව සහම් පෙළ දහම කියනව වචන ාඩම්තිය නොනන්ටික ස පෙන්න්න ොලෝනි නැත්නං අපහසු වෙනෝ. තථාගතවරු ජීවිතය තුළ සිදුවන දෙයක් වසෙන් න මේ පෙන්නන්නේ. ඇස්ස තුල කන්න තුළ නාසය තුළ දිව තුළ කය තුළ අරමනක් තුළ සිදුවෙන දෙයක් වසෙන්. අර්මනෙන් අරමුණට ප්‍රමාද වෙනෝ. අරුවරෙන් අරණට ප්‍රමාදයි නොන අරුණනෙන් අරමට ප්‍රමාධද වෙන්න තුළුවන්ගෙන් නොවන අන්නේ ඒ තේරුම්ගත් හම සසර හැදෙන්න්නේ මෙහෙම නේද. එතකොට පමාදෝ බයිදස්සිවා. පමාාවේ බය දකිනවා. එවිත රක් නෙමෙයි? එතකොට ඔහු අර පරිහානිය කියන වචනෙන් පෙන්නන කරුණට කැමති වෙන්න. කුමක් ද ත්‍රිපිටක පරිහානය කියන වචනය අර්ථය. ඔබ නම් සෞඛ්‍ය පරිහානය දකිනවාව බිශරීරය ඇතුලින්. ධනයතුකයේ දධන විනාසු යම දන පරිහානය දකිනවාත්. පරිහාා දම්ම ික්වේ දේශස්සාමක කියන බුද් වචනය පදීම කද්ද පෙන්න්නන්නේ ඔය බාහිර දේවල් පිහීමක් නෙවේ චිත්තහත් ජිත්ත්‍ය අන්තරයහි රාග දේශ මෝහ කියන දේවල් රෝපනයවී පෝෂණයවී බලවත්ව නොන එක පරිහානය රාගවේ පුල්ලං දෝසවේ පුල්ලන් මොහෝය පොල්ලන්. අනර අබ්බෝ පරිහාණය කියලා කියන්නේ මේ එත්තුන බලවත්වෙන්නේෙ නෑහුගේ බලවත්තීමට සුදුසු නෑ බලවත්ෙන් ත්තම් මොකදනුව ඇති අප්‍රමාදේදී ප්‍රාගක්කය දොසකය මොහක්කනි බා සයවුණවා වෙඩ වෙනවා. අන්න දැම් බ්‍රාගදේශ මෝහ වැඩිදියුණවීම ප්‍රමාදයයි රාගදේශමහ ශයවීම අප ප්‍රමාදයයි කියලා ගන්න පුළුවන්. මෙහෙම මේ තේමාාවන්ට ඇවින් තියන්නේෙ එක දවසත් පොත් කියෝල හරි එක සූත්තරයක් කියලා හර නෙවෙයි. සමස්ත ත්‍රිපිටකීම කියලා එක ගලපලා සංසන්ධනය කිරීමෙන්. මිනිසුන් අතර සිදුවමින් පවතින දේශහා සිදුවෙන්ට ඕනදේ ධර්මේ තරු ඇති පුද්ගලින් තුළ සිදුවෙන් පාතින දෙට පුද ප්‍රමාදී කියලා කියන. ධර්මේ තරු ගත්ත පුද්ගලය වීරයෙන් කරන්නට ඕන දෙට ප්‍රමාදී කියලා කියනවා. යමක් අපි කරන්න ඕන සසරින් ගැලවෙන්ට නම් අපි වීරෙන් යමක් කරන්න ඕන. සසරට බැඳෙන්ට වීරෙන් යමක් කරන්නට ඕනු නෑ ඕනෑම මෝඩකමක් කරපු හම බැදෙන්ඩ පුළුවනි. බුදුරුන්ගේ අවාදෙන් තොරෝ මොනව කලත් ව කලත් බැදෙනවා පින් කළත් බැ දෙෙනවා අධාන කළත් දැදනවා. එ බොම වටිනාක ඇති වචනවාසෙන් මේ කියන්නේ ඒකෙන් කියන්නේ යහපත් දේවල් කරන්න එපා කියන. කළ යුත්ත එහපත් දේවල් නමුත් මේ ප්‍රමාදය කියන එක ඒතේරම සසර විාකට හේතුවක් ඉතිරුවෙන එක. ඒ විපාකයක් විඳින්ට හේතුවක් ඉතුරුවෙන මොහොතම අනාගත විපාකෙට හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්නට අවශ්‍යය මගගන්න එක තමයි. තාගතයන් වහන්සේ වදාළ අප මාද විහාරී කියලා කියන්නේ. අපමාද විහාරීත්වයට ස්ත්‍රීපුරුස ගිහි පැවිදි බේදයක් නෑ. ලෝකෙ බෙදලති වනට එම ලෝක උපකල්පනය කළාට මට තේර නාකාරයට තේරුම් ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. දැ ඔොබට මේ පිළිබඳව පිළිගන්ට හේතුවක් හෙන සාදක කොත්තියෙනවානේ. මොකද මේ බුදුවරු සාමානයෙන් ජීවිතය අතහරදානෙස් භක්ෂ භික්ෂණ පසුක පාසිකාසි වනක් පිසමේ ප්‍රමාද මග ලබාදීල අප්‍රමාදී පුද්ගලයන් වසන නිසා ඔවුන්ගෙන් ඊළඟ පරපුරට ලෙෙන්ටෝන නිසා. උන්වහන්සෙලාගේ අන්තිම වචනය තියන තිබෙන්නෙත් අපමාදයන සම්පාදීත. මටනම් තේරෙන නැත්තේ බුදසාසනයක බුදුරුවාදාල අප්‍රමාදය කියන වචන තියාගෙන අනාගත බුදුර හම් බෙන්ඩ යන හැමෝ ප්‍රමාද වූ. නොතනයි මට ති රහස ගැටලුව. මේක තේරුම් ගත්තොත් කාදාවත් අනාගත බුදුවරයක් ප්‍රර්ථනා කරන්නේ අනාගත සතුනට ඉනිමම් බදී දිනෑ. මොකද ඒම ප්‍රමාදයක්. එදාටක් බුදුොරු කියල දෙන්නේ ප්‍රමාදය පමණයි අපට අද අප බුදුවරයා පෙන්වන ප්‍රමාදය තරුම් ගන්ට අවශ්‍ය මිනිසත් බව ලැබී තිබෙනවා අන්න සත්පුරු ශාස්්‍රේකින් සද්ධර්මය හමුුවීම පමණයි ඕන. දැ ඉති ඔබ ඔබේ සමාජයේ පවතින වගකීම් කරන ගමන් මවක් කොසෙන් පියෙක් කොස්සෙන් ගුරුවරෙක් කොසයෙන් ශිෂ්‍යියක් කොසෙන් හරි ඒකාර්තාව්‍ය කරන ගමන්ම ඊට අමතරව කරන්න රුවන වැඩක්තමයි මේ පෙන්නද අප්‍රමාදී බව කියලා කිය. එටකොට ඒ අප්‍රමාදය මං පෙන්නන්නට උත්සාහ කරන්නේ හ අවුරුදුහත් අට සසිියක් තිස්ස වැරදිලා එනිසා අප්‍රමාදෙන්ට දන්නේ නෑ. ආයත් මම එක කියනවා. යමෙක් අතිින් පවසිද්ධ වෙනවානම් අනාගධ විපාකයක් දෙන්න හේතුවක් එක සංයෝජනයවීමක් එනම් ප්‍රමාදය යමෙක් අතින් අනාගධ විපාක දක්න පින් හේතු විතුවෙනුවන් එකත් සංගෝජනවීමක් එකත් ප්‍රමාදය මේ දෙකන සක්කා දිච්චි සංයෝජනය යමෙක් අති දයානක සල් සිද්ධ වෙනවා වනම් ඒ සක්කා දි්චිංහෝජනය නෙමයි රප රූප බ්‍රාගහෝ අරූපරාගකන සංයෝජනය එ ඒ අයට අදා අයිතේු කළවෙෙන්ටුන අපට අදා නහ කට මේ සංයෝජය කියන්නේ සසරට බැදෙනවා කියන එකනේ. එ සංයෝජනකය වන ස්කෝලි කගෙන ඇති ක්කායි ි්ිකින් වචන දන්නවා ඇති. මොනො ඇද සසරට බැදක කියන්න දන්නන්නේ නෑනේ. සසරට බැඳෙන්නේ පවෙන් පිනෙන් තටිකක් වචන ගන්න. පවේ උපාධානයෙන් පිනේ උපාදාානය. අන්න ලස්සනට ආවචන. උපාදාානයේ බයන්දිස්්වා ජාතිමරණ සම්භාවය. සත්්‍යට ජාති මරණ සම්බධ ඇති කරන්න උපාදානයේ බියක් වසෙන් දක. පාවිමමුච්චන්ති පදාානය මිදන්න පළුවන්නම් ජාතිමරුණ හම්වෙන්නේ. දැන් තේරුම් ගන්නද උපාධානය ප්‍රමාදයයි කියලා. උපාධානයේ ප්‍රමාදයනං උපාධන වෙනම ොතේ උපාදාානෙන්ට නොදීම ප්‍රමාදයයි. අන්න මුලින් පෙන් අප දේශනාව නූපන් මග කියල බුදුවරු පෙන්නන්ඩ උත්සාහ කළේ. ඔය තිස් පස්සනිවසිට අසුවනිවී දක්වා කලාවූ ධර්ම දේශනාසි අල් ප්‍රිපිටකේතුළ පවතිනවා සමහරඒක් කියවන්න ැරිවිලා ඇති පිටුවිය අකරුනැත නිසා එමනැත් නම් වැැකීගිය නිසා නමුත් අපට අදාල සමස්තය කියවපුවාම ටිකක් කල් යනවා ඔබේ හම මහන්සුවෙන්ට අවශ්‍යෙන් හැ මකද අපි අවුරුදු තියක්ක් කතලියයක් ඒ පිළිබඳ මහන්සේ වෙලා තේරුම් අරගනයි කියන්නේ ඒ එක ඇර්තනම් පිළිගන්න පොත් කියවන්න යන්න ඕන නැහැ විසිසෙන් පොද්ගැන ම හහිමත් අතනයක් කියනවා බුද්ධජයන්ත්‍රපිට ග්‍රන්ත ලාවල ඒ රදතිීවා සිංහල පරිවර්තනය සදස්්‍යන්තිබෙනවා මේ ධර්මය තේරුම් ගත්ය නැතුව ඊට මෙහ පැත්තේ කවරු මොනපුද ලීවත් මනං කියන්න කියවන්න එපා. ඊට මහ පත් පොත් ක්කෝම ගිරිවියන් පුදන් තින පොට්ික් වයෙන් තමයි ම දකින්නන්නේ ොකද ප්‍රථජන පුද්ගලියෝ පොත්ලීවෝත් තවටිකක් අවුල් කරනවා. ගෙදරන්න සොරතා සතෙක් පූසක් කියලා. එයට නූල් බෝලක්දලයක් දෙනවා ලිහන්න. ඇති නපපු දික්කර ඇදල 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 මකොත කරන්න තවටික කවල් කරනය කරන්න. ක්ජන කියන්නේ නිවන්මග පිළිබඳ ප්‍රමාධයක් ප්‍රමෝදී අබෝධයක් නැති අය ලියයි පාඩං කරරගක ජාති. පාරවර්දිනය වැඩක් වෙන්නේහ මෙම කියන්නේ ඒ පොතුත් ගොඩක් කියලා කියෝලයි තරක්න මේ කියෝල පැත්ත කිද්දීම කෙනෙක් වසයෙන් ත්‍රිපිට බුද්ධ වචනය ත්‍රිපිට ්‍රම්ථ සහිවය අටුවවා හැර මැද ලියු සි පොතක් පරිහාරණය කරන්න නැති කෙනෙක් වසේ අපි හිතන්වෙන්නේ ඒවා ඇත්ත කියලන්නේ. එනිසා එම පොත්හුගක් කිය වන්ඩම යොන වෙන්නේ. ඔබ තුළ අරබරු රසේ විඳින්ඩ ගියාම. ඇසෙන් කනෙන් නාසෙන් ඔබ සැපතක් විදිටවාන්නේ අුණ අරමු රස්සේ විඳින්ඩ ගිහාාම පමාාවෙනෝ සසරට අහුුවෙනවා. පමා නොවී අරමුණු එක් කල කටයුතු කරන්නේ කොහොමද අ තනයි තේරුම් ගණ්ඩුවන් මහලක දෙදයක් මේ එකේ නෑ. අදීතේ කරන්න තියනදයකුත් නෙවයි අනාගතය කරන්නට තියන දයෙකුත් නැවී දැන් කරඩ තින දෙයක්. දැන් කියන ො උදේ අවදියවුතැන් පටන් නින්ද යනතුරූබට උදාව වෙනවා. හෙටක් ද්‍යසනත් අආවදියු තැන් පටන් නිදට යනතුර දාවෙනවා වරදි න්නෙත් මේ අවදියු තැන් පටන් ඉින්දට යන මහොතේ නිවරදි කරගන්නත් තෝනේ මහොත. එනිසා මේක වර්තමානය උපන් මිනිසුන්ට වර්තමාන මොහොතේ කරන්න ඕන ප්‍රතිිකාරමයක් වසෙන් තමයි පිටිකේ පෙන්න්න. ඒ දේ තේරුම් අරගන වර්තමානය මේක කරන්න නැත්නම් ඔවුන්ට අර අපමාදූ රථෝ කියීන වතන පාවිච්චි කරන්න බෑ ඔුන් පමාද බමාදට බයත් නෑ ඔවුන් පිරිහෙනවා අබබෝ පරිහා නයන ඔවුන් පිරිහෙනවා ඔවුන් ඔවුන්ට නිවීම සමීපනය සසර සමීපයි දුක සමීපයි බවගමන බොහෝ ඇතට යන්න වෙනවා මේ ගාතාව අනි පැත්තේ එකත්තත් එහෙ. අප ඉතුරු කාලය තුළ මේක තවටිකක් මේ ප්‍රමාදය සිතුුවෙන් හැටි ගැමරින් හොයාගන්න බලමු. මේක ජීවිතටක් වරක් සිදුවන්නේ නැහැ. මේක ඇස තුළ කන තුළ නාසේ තුළ දිවතුළ අරමුණක් රසවිඳන්න ග්‍යාම. ලෝබය තුළ දේ තුළ මෝහේ තුළ ඉර්සියාව තුළ අරමුණක් පස විඳන්න ගාම ඇලෙන්ඩ ගටන්න ගයාාබවාම්. නැත්නම් පවතුල පින තුළ ්‍යානය තුළ එක ඇලෙන් ග්‍යාම සිදුවෙනද. අනේ අරමට තුළ බැලීම කියන කාරණාවට මේ සමාජය ඇවිදිින් තිබුණේ නෑ. පොත්පත් ලියල තිබුණට බුද්ධගම දම් පාසලේ තිබුට පාසලේ තිබුනට පිරිවෙනේ තිබුණට අරමුණක් තුළ විග්‍රහ කරන්න පරණ සිද්ික් වස්සෙන් නුගන්නල පඩන් කරල ිරව්ටික් දන. ඉ ගිරට වෙත් අපතේ බත්කෑඇවද කියලා හු හම ිරා පහුව එක හඩ දන්නවා අපේ සිංහල දැන කරනමේ හම මේ අනු කරණේ අන්න වගේටිපාක කඩ්ඩන් කර බුද්ාගමක් ඒක අයින්නවා? ලෝබේ දේසේ මොහේ වැඩීම කිසිකෙන අවතින්නේ නෑ. එබැවින් ජීවිත අවසානයට පවෙන් හෝ පිනෙන් හෝ ්‍යානය උපාධානයෙන් පරලො යන්නු සිද්ධෙනවා ඒ ප්‍රමාදය. යමෙක් මෙලොවින් පරලෝට යනවා නම් මම දකින්න ඒ ප්‍රමාදේ මොකද පමමාදුව මචනෝපදන්නේ. මරණයට මඟ ප්‍රමාදය කියනි පෙන්නන්නේ. මැරෙනවනම් ප්‍රමාදය දැ බුදුරජාණන් වහන්සේරහතන් වහන්සේට මැරෙනවා කියන්නේ. නම් දියයන මයි නොත් එකට කියැන පිුවා ගඩි නවා කියලන. එක ඉන්න හාට බවගමනක් නැත්තේ අප්‍රමාදවන නිසානේ. බවගමන සෑදීම ප්‍රමාදයයි බවගමන නිමෝ නිවාකිරීම අප්‍රමාදයයි. හොඳ තිපිටගේ මෙම වචනක් නැද්ද සත් අතාගතු වූ බව නිරෝධාය දම්මන්දේ සේති. තතාගතුර ධර්මණ කියල ෙනෙකට බව නිරෝධයේ. උපන් මිනිසා බුද්ධෝත් පාදයක සබුදු සසනක්වල මිනිසත් බවල බාගත්තා නන් ඒස්ත්‍රීහෝපුරුසගහි පැදි බවත්ල ඉඳගෙන මෙන්න මේ බව නිරෝධය සසර හදනක වෙන ටේම හොත සසර නිමා කරන්නේ කොහොමද කියලා තේරුම් අගෙන අනුගමනය කරනවා නම් එයයි අප්‍රමාදී. මේක අපේ දේශනාවල විධාකාරෙන් පවතිනවා ලැබී තිබෙන කාලයට නො තවටික් එකකම් එතන පන්නනවා පෙන්න්න මෙන්න මේ අරුත තේරුම් අරන්තියන්න වෙනවා. ඇසට රූපය කණට නාසේත් සානුට රද්දේ නාසේට ගන්දී දිවටරසකිලා අපිමක් බෙදංන් හිටියට මේක ඇතුළත ඕකනවී තියෙන්නේ බුදුන් වහන්සේ වැැහැවේ කරන්නේ. ඇස කරනාසේ දෙවකය කියලා කියන්නේ අරුණු ගන්න ඉදි්‍රී පහක් නෙවී. විධරමුණ ඔුන්ට අරමුණු කරගන්න ගොදුර කරගන්න පුළුවන් අරමුණු ගන්න ඇසවත් කනවත් නාසේවත් නෙවී. ඇසට කණට නාසෙට දිවටකායට සිත පිහිටනවා. එකට මේ ඇසකණ නාසේ දිවකය කියලා කන සිතේ ආකාරහයක්. සිතා අරමුණු ලස්සය අනුබව කරයි. එනම් රූපේ විඳින්ට ඇසේ හිතට පුළුවන්. බ්දේ විඳින්ට කනේ සිතට පුළුවන්. ගන්දේ වින් නාසේ සිතට පුළුවන්, රසේවිඳින්ඩ දිවස්තට පුළුවන්, කයේ පහස විඳින්ඩ කයි සිතට පුළුවනි, බාහිරාරමණක් නැතුවවිඳින්ට සිතට පුළුවවෙනි. හයක් නෙමේ ඔක්කම එකක්. එක තුළ වර්තමාන මොහොතේ මේ සිද්ධිය වෙන්නේ කොහොමද. වෙන මේ අරමුණු රස විදින්ට ආමේදී තමයි සසරට බැඳීම සහ කැඩීම දෙකම කරන්න්න තියන්නේ. රසවිඉන්ඩිය අන පුද්ගල ආසසරට බැඳනවා සංයෝජනය වෙනවා සංයෝජන කඩනවා කියන්නේ හනම් බැදෙන් ඇැතුව අවසන් කනවා කිය එක නීද දැන් කොහොමද මේකට අර්ථය අපි ගන්නේ? මේ අරමුණ කියනෙ එක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ සක්කායි කියන පදයකින්. ඇතුළ හම්බ රූපය කනුතු හබෙන සබ්දේ නාසිට තුළ හම්බන ගන්ද කියන අුණ අරමුණ තුළ සිදුවෙන ක්‍රියා කලාපේ සක්කකාය කියන පදයනු ගන්න නෝ. අරමුණට කියනවා රූපය කියලා අරමුණට කිය නො සබ්ද රූපය කියලා අරුණට ගන්ධ රූපය කියලා. එ මතින අරමුණ සිතු ඉල්ල ඇඳු ගණ්ඩ ලෝක තිනෙ හඳර ගන්ඩ එක විඳනට කියනවා වේද නාස්කන්ධය කියලා. හනට කියෙන රප සංඥාව නත්ත බද ං්‍යාව කියලා. ඒකට රූපේ නං හොදයි කියලා සද්දී නම් නරකයි කියලා ගන්දී නම් ගදයි කියලා නැත්තම් හතුරා කියලා මෙම ආකල්ප සංකක්තිය ඇකතු කරගන්නවන ඇලින ගැටෙන එරකිෙන සංකහරය කියලා. එකට ඇසතුළත් තනතුලත් නාසිතුල ද්‍යියුතුලත් ඇයතුලත් සිතුළත් අරමුණනක් තුළ රූපේන සංඥා සංකාර පහනමති එකතමා හඕන වෙලාක පහලවෙන්නේ. ඔ ස්ේ පරස ප ේ ර්ම ො බතු ලපද නිස්කන්ද පහකි පපද මරීම නම්ම ගැරු දර්මතාාවක් කියන අවිධරමය ඔබතුරින්ගෙන ගන්න. ය අබිධර්මේදන්න නතු නිවන්දක් ඉන්නවැ කිය නො නොකයි. ර චිත්ේශ රූප නිබාන පඩන් කරන්න නිවන්ද කන්නවක් නින. මේ අභිධර්මය තුළ තමයි සක්කාය සක්කායි දිච්චි බවට පත්වෙෙන්නේ.ඒන් දිටි බට පත් පෙන් නැතුව ඉන්දෝරන සක්කාය ප්‍රහණේ නතියන්නේ. බෙන්න්නලතිබෙන්නේ දේ දල්ල වැනි සූත්‍රවල අන්න මේ ඇසතුළ කනතුරල නාසයුත්තුල දියතුල ලෝකි හඳුනා ගණ්ඩ පහළ වෙන රූපේද නා සංඥා සංකාර පහට සක් කාය කියයනවා. ඒ පහළ වෙලා නැතිවෙලා යනවා. නැතිලායන් නිිස්සල් අපි කරන වැරැදනනි ප්‍රමාදී කියන්නේ. ඒකට එනදේ උපාධනයෙන්න්නට හේතුව වෙන කාරෙන් මත්තයෙන් ගැනීමට දිට්ටි කියේලා කියේන. සක්කාය උපාදාානයක් නෑ හටකට නැසෙනෝ. මත්තයෙන් ගත්තහම සසර උපදිින් හේතුක් ඉතුර වෙලා නැසෙනවා ඒකට ප්‍රමාදය කියනවා. අන්න එහෙම මේ ප්‍රමාදේ වෙන්නේ ඇස තුළ කනතුළ නාසය තුළ දව තුළ කය තුළ අරමුණක් තුළ අරමුණට එන්න දේවල් මමත්වයෙන් අරම් විදගිය. නකෝ බික්කූ බදධෝ රස කෙට කියන්නන්නේ යන්න එකයි එක මමත්තෙන් මම කියන්නේ මයන්න මයන නෙමේ අරමුණ සමඟ ඇලීම ගැටීම එකතුවීම බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම රිදවා ගැනීම ඒ තමයි මත්තයෙන් ගැනීම. එකට එම අරුණක් ලක ජීවත්තයෙන්ට හඳුනගන් දවශ්‍යයඒ මොහොතෙබ වේගෙන් යන වාහනක යනවිට දෙපැත්ති තිෙන්ෙන වැටවල් වේගෙන් පසුව වෙනවාගේ පසුව වෙන. ැි මත්තයෙන් ගත්තුත් න්‍යමානෝකෝ බිකූ බදධෝ ම රසන්න අන්න එක තමයි ප්‍රමාදය කියන්නේ. මේක සංසාරය කරපු මෝඩකම ජීවිතෙත් බනතේරෙනතුරු කරන මෝඩකම. දැන් මෙන්න මේකට බයවෙන් ඩෝන කරතමයි පමාදූ බය දස්සිවා. මේ අරමුණු රසේට බැඳුනොත් අරමුණ නැසුනාට පස්සේ උපදිින්ටි හේතුක් ඉතුරුවවා. පස්ස නඋපදදින්න හේතුව නිසා නැවත උපදිනකොට කියෙන නැවතපදීමේ දුක කියලා තර හවයියරේකෝදය අද තිබහ මහිට නිදර නැවතපුද නැතුදක් නැද්දකි ජීවිතය හා පත්තරත් නැවත උපදින අකොට ඇයි නැවතපදිට තියන් අන නැවතඋපදිින්ට තබා අවසන්කිරීම ප්‍රමාදයයි නැවත උපදින්නට නොත බා අවසන්කිරීම බුදු සමයයක් ප්‍රමාධයයි නැවත උපද උපට හේතු නොත බව සංකරීමට ඒ මහොතේටයුත්ත කරන්නට අවශ්චදවුණුවනට බුදුන් වහන්සේ වදාල සතිය සම්මා සතිය කියලා කියනෝ. සතිය ඒකට සියහක් ඕන වෙනවාමේ මෝඩකව නොකරන්න මේ සතිය කවුරුත් ලබා නොදුන් නිසා තමයි සංසාරයේ මෙතෙක්කල් අපෙන් ප ලන් විලෝක ට ලාම් ්‍රහමෝකෙන් ලාම නිසුන්තවර ලා අති දීර්ග සංසාර ගමනක්කාවේ ඔය බවගාමී අනාගත හේතු තියතියා. වගම හේතුතින්ට කවරුත් කියලාදන්න ලෝනෑ ඕනෑම කෙනෙකුට අරනේ මුලායමතලේ වැඩි සිද්ධ වෙනවා. මුලාවෙෙන්ට ගුරුවරෙක් ඕන නැති වුණනාට ගැලවෙන්ඩ නම් ගුරුවරෙක් ඕන අන්නේක තමයි බුදුරුන්ගේ විශේෂත්වය බුදුරන් ලෝකට පහලවෙලා ඒයුගේ උපස මිනිසුන්ට ප්‍රමාදේ මොහොත අප්‍රමාදය වෙන හැටි කියලා දෙනවා ප්‍රමාදයේ මෝඩකමනං අප්‍රමාදයට භාවනාව කියනවා. ඔන්න හොමයි බදුන් වහන්සේ වදාල භාවනාව කියන වචන මෙතින්ට ගේන්නේ. දැක තවත් පෙන්න්න පුළුවන් ඔබට වෙන හැටි. මෙහෙමයි. එකට එකක ඉපිටක සත්‍ර දේශනා දහස් ගණනක තියෙනවත් පෙළද හම කියලා. මේ අරමුණු රසේ විඳන්න ගියා පම සසරට බැඳෙන හැටි තිබෙනවා. එක පාන්කර වාම කො හ නොත් ඔතු සිද හැට දැනගත්වො මයි නවත්න්න්න පුලුවන්. මෙන්න මෙම ඔබත් ඔබ අද යමෙක් දකිනකට ඔබට තරහයිනවානම් ඔබ යම්දයද දකිනකට ගයි කියලා පිළිගුලක්කඋප දිනවාන ඔබ අම්කිනෙත් දකිනකොට හකි ආස් ඇසසාවක්කඋප දිනවානන්ගේකාදයකක්ද න මෙතෙක් කල් ජීවිතයේ ජීවත්ව වෙලා හදාගත්ත එකක් දකිනකොට මේක සිතටේනවා මට තරහිරවන් කිල්ලටීද යෙන් මට පිළිකක් දකිනකොටත් නාට අන්දුකලෝගේ කියලා කියවානේ පුදගලය නෙවෙ පුද්ගලය සම්බන්ධෙන් ආකාල්පය ඔබේ හිතට එන්නේන්න තබා තිබෙන නිසා ඒක නේබ දැ දැවෙන්නේ තැවන්නේ ලෝබන්දේෙන් මොහෙන් ක්‍රෝධීෙන් ඊරි සෑවෙන් දැවෙනවා කිය නැවතපදීම දුක නෙමේයිද එන ආයතිබුත් ආයත්තුප දනුවනි මෙලෝවසන් නැවතති ද දදුක ඉද න්නනවා ජීත හා පැත්‍ර සර තැර මත්පුුණන බවටත් නැවතතුපු දින්න තියප නිසා සම පෙන්න නැතපදීම ැකිරීම කියන ඉස්්‍රහට තිීන නවත්නක. කොහොද මේ වර්තමාන මොහොත හටකරන නැතින අහැමෝගීම. එකක් ඉස්්‍රරහට බවසන් කරන අනිත්තික ඉස්සරහට නොතබවසන් කරන. ප්‍රෘධජඥාන පුද්ගලයාද න්නවා ඉස්සහට බවසන් කරන්න. බනතේරුම් ගත්ත පුද්ගලයාට පුළුවන්ගේ නො ඉස්්‍රහට නොතබා අවසන් කරන්න. මේක තම බුදු සමෙන් පෙන්න ප්‍රමාදේ නැත්නම් භාවනාව නැත්තම් සහෙන් කටයුතු කිරීම නැත්නම් මිනිසත් බව ලබා කෑම්බීම් ඇඳුම් පැළම් යාන වහන රැකයා මවුපියන්දූ දරුවන් ලබා ලවගතරගමක්නේ ී සමාජය පවත් ඉටු කරණයි. කළයුතු එකමද මේක නොකළත් අරක්කුම පරාධයි අන්තිමට ඒ මොන අලබා ගත්තත් මේක නැත්තන් ජීවිතවසානය පරාදයි අන්න එක තමයි විශේෂත්වේ ඒ බාදාවක් නෑ මේ වැඩේ තේරුම් ගණඩ වෙන අමතර ප්‍රා්ඥාවක්ෂ අමතර කාලයක් ඕනනවා ධර්මස්වනය කරලා තේරුම් ගඩ. මේක අපේ ධර්මදේශන ප්‍රණය කර තිවන මංහිතන් මගේ ධර්මදශනාාව සපොලො ඉතරෝ ඇති ය සිදුව සිද්ිය විග්ා කරන තැන උපටල දක් කලා. එක ඔබේ ඇසතුළ සිදුව නාකාරය කනතුල සිදුවේ නාකාරය තේරුම් ගන්න. ඇසතු න මෙන්න මේ කාරණා විත යනවට තින්නම් දගති පස්සෝ කියල කිය එක වෙන විත කරල ති ොහෝ තැන්වල මෙතන වෙලාක් නෑ විචර කරන්න. විඳදිනවා කියන්නේ පරණෙක් විඳනට දැම ඉස්සරහා පුද්ගල දක්කම තරහක්කාව කියන්නේ පුද්ගලය සම්බඳින් තන් තරග තබාගත්ත තරහහිෙන් දැවෙනවා එතකට විඳින්නේ තමන් හදාගත්යකන ලෝකෙතියන එකක්නවේනි ඒකත් එක් කලා තරහනම් විරුද්ධ වෙනවා ගැටනවා වාසාාවනං ඇැලෙනෝ ඒකට තම තන්නහා කියන වේදනා පච්චාතන්න ඒඇලනවට තමයි මත්තයෙන් ගැනීම කියලා කියන්නේ තන්හානං උපාදාන බව අන්න ඒ උපාදාන බවෙනුවට තමයි පමාවෙනවා කියන්නේ සසට බැඳෙනවා සංගෝජනයෙනවා කියන්න මේක තමයි නිසා ඇසේ රූපය විඳින්න ගියාම පස්වේදනා තහා උපාදාන බව සබ්දේවිඳන්න ගියම පස්ස වෙදනා අන්හා උපාදාන බව පිනට ආඩම්බරෙන්න්න ගයාම පස්ස වෙදෙන තන්හා උපාධනව පවේ පවුරැස් කරන්න ගිහාම පස්ස වෙදෙන තන්නහා උපාදාන බව. ධ්‍යාන නිවන් තිනොක රැවටන්න ගහාාම පස්ස ේදෙන තන්නහා උපාධන බව ක්කෝට හරිම මේ සූත්‍රයේ පමාව බවනම් බවපච්චා ජාති. අන්න සසර හැබන්නේ හෙමයි. දැන් සසරක් තිීනෝද බාදාගන්නවාද දග දගලයා පින් රැස් කරල පව රැස් කරල ්‍යාන් රෙස් කරල පින් උපදාාන කරගන පවපදාානරන ්‍යාන පදාාන කරගන උපාධානයෙන් අපායන අධවී ලෝකයන ගහම ලෝකයන. උපාධානයේ බයන් දෙස්සා ජාතිමරණ සම්භාවය සත්්‍යට ජාති මරණ දෙන්න උපාදානය ියක් වසෙන් දකින්න. එක වරුදට එකයිනේ සිදුවන ජීවි්රිකයිලන මේ අරුණක් පාසහහින අරමුණක් කරමුණක් පාස උපානය නොවී මිදෙන්න්ඩ මොකදමං කරන්න ඕන. අන්න අප්‍රමාදය. න නතේරුම් ගත්ත පුද්ගලයා මේකට කැමති එක් එය සුදුව ඇදග හිටියත් සවර පුරන් හිටියත් කැල හිටියත් ගෙද හිටියත් පතල හිටියත් අපමාදෝ රතෝ බික්හු කියන්න මේකට කැමති කෙනාට අන්න හෙමයි එයා කැමති අප්‍රමාදයට එ එනම් ආපහු උදා වෙන කිසිම් මොහොක සසර හදන හේතුවක් තියන්න්න කැමති වෙන්න හැ පමාදෝ බයදස්ව. එම් ඔහුගේ ල්ලෝබ දේස මොහ නැත්නන් රාගේ දේ ඔය පුල්ලන් දෝසවේ පුල්ලන් මොහොවේ පුල්ලන් වෙන්නේ නෑ විපලත්වයට පත්වෙන්නේ නැහැ. විප්‍රත්තයට පත්වෙෙත් නම් යාට අබ්බූ පරිහානායි පිහෙනවා කියන්න බෑ. එහනම් මොකද වෙනවා වෙන්නේ. එනම් හැමමොහොතක් පාසාම හටගත්ත දේ අනාගතයක්ට ඉතුරුණු කර අවසන් කරන සිද්ධියට ඔහු මහුණ දෙවා නැත්නං වීරයෙන්න්නේ එක කරනවා. දැ මේට කියන පංජිපානස්කන්දය අනිත්‍ය දකිනවායි කිය හැමත්ම්. හටගත්ත අරුණ රසේ විඳින්න ගාපුහම අනාගත පලයක් උබද හේතු ඉතුරවා නැනට කියන්න නෑ අනත්‍ය කියලා. එකට ගැන නිස්සුකාත්මසයෙන් ගන්නවායි කියලා නමුත් හටගත්ත දේවල් හේතු ඉතුරුණු කරවසන් කරනවා අනාගත බවයක් හැදින් නැත්නං එක තමයි බව නිරෝධ ගාමිත්වය නැත්නං අප්‍රමාදය. නැවත නැවතත් නැවත නැවතත් අනුස්සේ විරති කියන්නේ හවදියවුතැන් පට නනිදට අනුතුර සහ සස්න්සිරට හත් දක්වා. නැවත නැවතත් මේක බලන්දේන. මේ යිති ආරීපුද්ගලන්ට ආරිපුද්ගලින්ටයිති වැඩක් බව නිරෝධය දම්මන්දේ සේති සතාකතයෝ සතතාගතව බව නිරෝධය දම්න්දේ සේති තතාගතවරු බව නිෝධය පිස දරන්දන කරලතින්. දැන් බලන්න අවුරදුහත් තට සීයක්ක් සිත්ස මේ අරුත පැහදිි නෝන නිසානයේ ද අපි බෞද්ධ වෙලාගන පවම් පිෙන් ්‍යානේ නැත්තම් පින්කරලා නාගත බදුහගරක සාසන යන්ත්‍ර යන්ද පාරහැදුව අපි ට ප්‍රමාදය දන්න ඇති නිසානීද. එදාටත් ඔය බව නිරෝධය තමයි බුදුවරු කියලා දෙන්නේ හැබැයි එදා ඔබ බුදුවරය අයිස්සරහයි දදිද දන්නේ. බුදුුවරේ අයිදාට ඉදී ඔබ එත නිදිරි කියන්න බැ. අද අප ඉන්න බුදු ශාසනඇත්තු බ මේ තේරුම් ගත්ත් අපට මේක කරන්න බලුවන්. මෙතනින් මගෑරියොත් ෂන සම්පත්ය මගැහැරෙනවා ආය ඕක කියලා දෙන්න කෙනෙක් නැහැ. මේ අුදු හත්තර සියයක් ගිනුත් බුදුසන තුළ ප්‍රමාදය පොටේතිබනාට පැදිලිවුේ නෑ. සදධර්ම හමේම කියන්නේ එකයි දශකින් වහන්සගෙන කටින් ඔබ තුළ මේ සසර බැඳෙන මොහොත නොබදන හොතක් බවට පත් කරන්නටට වවිරති ඉටවා අන්නේ වීරිය තුළ මේ කටයුත්ත කොහොද කරන්නේ කියලා වචනකින් විතරක් කියන්නම් ධර්මස්්‍රෝනය කලා තේරු ගන්ඩ මේක අරමණෙන් අර්මුණනටම මැරීමක් අපි ලංසිවායේ අරමුණය කරන්්ඩෝනොද වර්තමාන අරමුණේ. භර්තමාන අරබුණන ඇහැනම් කණනං නාසේනං ඒ ඕනෑම ඉන්ද්‍රියකින්. අර පරණ එක එනවට පස්ස ක නවා හැබැයි එකට එකතු නොයිනවනම් පස්ස නිරෝධ කියය නවා. එක අල්ලගන්නවට කියන්නේ වේදනා කියල්ල ග නැත්නම් පස්ස නැත්නම් ේදනාවක් විඳින්දි නෑ අපි පරණ විඳන්න නැත්නම් ඒක තන්හා කරගන්න නෑ නැත්නම් උපාදාන වෙන්නි නෑ නැත්නම් බවවෙන්න හෙවත් ප්‍රමාද වෙන්නේ නෑ දැන් තන්හා උපාදාන බවලට අවිද්‍යා සංකාරා කියනවාව තන්හා නැත්නං උපාන ැත්තනම් බව නැත්නං එකට විද්‍යාමුක්තිකේනවා නැවත නැවතත්. ඔන්න ප්‍රමාදය. ඇසතුළ කනතුර නාසේ තුලළ දවතුළ කයතුව සිසතුල මිනිසාට අප්‍රමාද වී හැකි එක තියෙනවා මෙන්නහෙම ගාතාවක චක්කුණා සංරෝ සාද ස සෝතින සංරෝ ගනන සංරෝ සාද ස ජවය සංරෝ කායන සංගරෝ සාද සාදු වාචය සංගරෝ මනසා සංගරෝ සා ස සබබ සංරෝ සබත් සංහිතෝ භික්කු සබ දුක්කා පවංචති. ඔබට මේ ඇහෙන් කලෙන්න්නාසෙන්දදිවෙන් කයින්වතනින් මෙන්න මේ සංගරය වඩ පුළුවන්න්න හ අප ප්‍රමාද විහාරි සලකෙන්මි දෙනවා අපට වලං ගුදහම ගැමරට ගෙහි තේරුම් ගන්ඳවන වඩ ඕනදේ. ගැවරගහින් තේරුම් ගැනීමතු ලොටත් මේ කියන මාර්ගය ඔබට බදු සමේ තුල මිනිසත් බවේ සහම්මි පල ලබඩ සිද වෙනෝ පුළුවන්ක මක්තිෙනවා. එනිසසිවස් හතක් අටක් තුළ මෙන්න අප්‍රමාදය නියදාාකාරයෙන් කරනආකාරය පිළිබඳව පැහැදිලි නොවීමපි අනාතුවීමට හේතුව බව තේරුම් අගන තේරුම් ගත්තොත්වට මග ලබාගෙන, ල් ලබන්න පුලුවන් සේ කර ගැනීමට මෙ ධර්මාණු ශාසනාව උපනිස්ශවේ හේතු ආසනාවේ වායකන සුභාශයෂනය පාර්ථනය කරමින් ම ධර්මාණ ශාසනාව මෙතකින් වසන් කරනු ලබෙනවා. මාතෘකාව නිවන් මට උපනිස්න ගැමරට ම ධර්මය ගැමරුත් මයි කලේ බයකත්වය මේ උතුම් ධර්මදේශනය ප්‍ර්‍යානාලිකාව තුල නිකාශනය ක්‍රරීම සදහස් සඇැහැරි යික දායකත්තය දැනු ලබන්නේ මට මාසත්තු වනකට පෙර. පදිංච සිට දායකත්තේ දරු යත්‍රෙන් විය වූ නිසලි පියත්මා පිරිස් දියනියගේ ආදරණය අපපච්චි වන ජයසාන්ත පිරිස් මහත්ම මෑනිවන්න්නන අජන්තාපයම්රත් මහත්මය නැගනය වන හසිනි පිරිසන් සහෝදරයා වන ජනත පිරිස්සාහ මුොරුදුට ශ්වවිද්‍යාලයේ වෛද පිටේ පළමු වසර දෙදස්වි සිසු දරුවන් පිරිසවිශණය. අරමුණ දෙදශිෂකේ පෙබරවාරි මස දහට වන දින අවුදු විසිිත තුක් කායිවලවා යවන වයේදී නව අවනවයේදී අකල්හි ජීතයෙන් සමමුගැනීමට සිදුනාවූ නිසල්පියත්මා පිරිස් ආදරණය දිය නිය. කෙටි කලක්තලොවත් ඇ ගත කළ පුුණේවන්ත ජීවිතයත්. ඇතුළ ජීවිතය පිළින තිබූ මන අවබෝධයක් මහත් බැතියෙන් සිහිකර ඇයට උපහාරයක් පවත්තනාතර අවශ්‍ය නම්. මෙ තුම් ධර්මදානෙන් අයිතිවන්නාව පුනිශක්තිය අවස් අනුවෝදන්න්නත්වා. භෞගමනයේ මෙවැනි කකල් මරණයකට ගොදුර අකල් මරණ වල ගුදුරනොවේ. ග සන්සාර ගමනේ සද්ධහබුදි සම්පන්න කල්ල්‍යයානමිත්‍ර ගුෘුදමපියන් යාතින් හමේසි සදධර්මයසා. ආවබෝධ ලැබ ගෞතුම බුද්ධොත් පාදි සමේදම චතු සත්්‍ය අබෝධ කොටගෙන නිවන් මග සාක්සාත් කර ගනීවායි ප්‍රාර්ථනය කරම. දස්තුනයේ දෙෙම්බර්මසේ කොස්සනදින වායකත්ති දරු ඇතරෙන් ියෝනාවූ Rඒ ප්‍රේමරත්නනාත්තාත් දසිික වස්රේ මයි මස දහන් න දායකත් දර ඇතෙන් ියෝනාවූ. තුන්සල් පිරිස් සීයාටද ධර්මදානමය උුසලේ උපහාරයක් වේවා වශචනයං අන මෝදන් වේවා. ලතා පෙමරත්ම අත්තාම්මාටත් පිසිරි ප්‍රනාාම්දු. තාත්ත අම්මාටත් තාකත්වය දැරු පිරිස්ගේ සෑමදුකේදීම ලළඟසිට කරනු පහදදුන් ආදරනණ ලොකව අමා නිල්ිණ පෙමරත්ම හත්මේයටත් පවුලෙසිලු දෙනාටත්. ඥාතීතමිත්‍රාදීන්ටත් අසල්ලා සිීටත් මෙම උතුම් ගෞරණීය දේශකයන් වහන්සේගේ. ධර්මස් වනයට මඟ විවර කර දුන්නාව අයෝම යුක්‍රක මහත්මේත් නිදු රෝගී සුවපත් භාවේ ලබේවා. දායකති සහ දාකතය සහහිදන් ොට විශුද්‍යාලය වෛදසුන්ගේ දිිනවෙනුවෙන් බොහෝපුොුණන්න කටයුදු කළ ඇගේ මිතුරුමිතරයන්ගේ අධාපන කටය සාර්ථක වේවා. මෙනි වියුවන්ගෙන් දුකට පපත්ව සීල්ලු දෙමව්පියන්ගේ සිත් මේ උතුම් ධර්මදේශනාවස්වනයෙන් සූපත්තේවා. ෙම ින් ෞරුන දකන් වහන්සේට ද චරාත්කාලයක් ෞනි රෝධගම පටිදාව ලෝකයාට දේශනා කකිරීමට අවශ්‍ය සක්තිය දහිරි හා දිර්ගායශ පම්පත්ති ලැබේවා සි ල ම ෘෂි වරහ පින්කැන්ේ සියල්ුම දෙේවරුහට සිරු පු්ික සතුරින් අනෝදන් වෙෙත්වා. සසිියල්ල සියල්ලෝම උතුම් ධර්මදේශනාව තුළලින් ජීවිතය අතාත්තය ලැබ චතු සත්‍යය අවබෝධ කරගනිත්වායි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශන. දේශනා කරවා ගැනීම සඳහා විකාශනය කර ගැනීම සඳහා. හදෝොදර සමීප කෙනෙකුගේ අකල් වියෝගය බලපාලති වෙනවා මෙයින් සයට සංවේගයට පත්තාය ඇවෙනුවෙන් කරන්ඩෝන පරලෝගය කෙනෙක් වෙනුවෙන් කර්ඩෝඕන ක්‍රියාමාර්ගවාසයෙන් මේ දේවල් කරලා තිබෙන්නේ. ධර්ම දේශනාවෙන් අවසානය මට හිසුණ වඩා මේ ගැරු ධර්මදේශනාවට ොඩා ඔබ හිතාදන බනක්කිවයි කියලා. එම දුරකතනින් හරි කතා කරලාව ස් නංටිකක් හි හදා ගන්න අපිත් එක් කල. කිසේ වෙතත් මෙම අනුස්වරණය සිද්ධිය මෙබඳු සතයකට පත්නට ඇතිවවෙන්න උද්දුකසෝකය තුනීකර ගැනීමට වස්සය ප්‍රමාදී දියුණ කරගන්න ආකාරය පහැදිරකීම සඳාතමයපි ධර්මදේශනකා විකාශනය කරනු ලැබේ ධර්ම දේශනා කරවා ගැනීමින් ධර්මස්වනින් ධර්මජානයෙන් ජනත කරගත් අවවා නි සංසයන් මත පහිටා පරල සිපත්වන්ටි දනවුන් නිසලිපියත්මමා පිරිස් දියනිය ල ගවර හි පත්කට අවශ්‍ය ෙක් වනුවෙන් පින්දෙන්න්න ත ප ද න සපත් කරගනිත් වන්ට මතු භාවක දමනි සත් බලවීමට ජී තුත මුලදම බද්ධද මහොත්තම කල් මටත් ක්ෂ ම ප්‍ර ද ව හම කරන න ගමන පපතිි පද වටාගන ියවන සැසන මං පපත්තුවර කරගටත් නැ නත් මදබ බඳ ෝගයක්තුල ඇතිවන්න ව කම්පාව කලමනා කරණය කරගන්න මානසික සක්ති ඇතිකරගන්ටත් ැබේවායි ප්‍රාර්ථනා කරන්න. මවසෙන් පියවසෙන් සහෞදරයාවයෙන් සහෞදරය වසෙන් සහ හිතවතුන් වසයෙන් නොබැහැමදි නාටමින් ඇතව නාවූ සංවේගේ තුනිි කරගනයට අවස්ථාව සැ බුඳු අවස් ාජීත ුද්ධන බවතේරු ගට ල එ ම්පන ාහිරවස්තුව ව න තමගිහිතතුල තිබ නදයක් බව තරුම්ට ැබීම තුලින්. ඒ වත් කරගත් හමේ ඕනෑ අවස්ථාවට කම්පනෙකින් තොර හන දෙදන්න පුළුවන් චත්යක් ලැබ බව තේරුම් කරගන එබුදු සමීගන්න්නේ බව තරම් ගැනීමතුලින් ගොබටත් ඒහත්ම වසෙන්ම නිවන සැනසෙන මංපෙත්වර කරගන්නට හේතුවාසනාවේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබිහිතෝ වජ්ජන්තු, සබ්්‍රරෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. දේශකයෝ නිබ්භානන්